ඔයාගෙ කකුල් අයිස් වගේ සීතල වෙනවාද? සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් එක්ක. නිරෝගීකම කියන්නේ ඔයත් මමත් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් අපි හැම වෙලාවෙම බලන්නේ අපේ ඇඟ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න. ලෙඩ රෝග ගැන කතා කරද්දී එදිනෙදා ජීවිතේ අපේ ඇඟේ සිද්ධ වෙන සමහර වෙනස්කම් මේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන් කියලා අපිට පෙන්වන රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඔයා දන්නවා ශීත කාලෙට වැස්ස වෙලාවට එහෙමත් නැත්නම් ඕනෑම සීතල අවස්ථාවක අපේ ඇඟේ ගොඩාක් අවයව සීතල තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අත් කකුල් මේ හැම දෙයක්ම සීතල වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ සාමාන්‍ය සීතල තත්ත්වවලදී විතරක් නෙමෙයි හැම වෙලාවෙම ඔයාගේ කකුල් සීතල වෙලා තියෙනවා නම් අන්න ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ කකුල් නිතරම සීතල වෙනවා නම් ඔයාට සෞඛ්‍ය ගැටලු වගේම වෙනත් අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු ඔයාගේ කකුල් ඇයි මේ විදිහට හැම වෙලාවෙම සීතල වෙන්නේ කියලා. ඒ වගේම මේකට තියෙන විසඳුම් මොනවද කියලාත් අපි කතා කරන්න ලෑස්තියි. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාගේ කකුල් හැම වෙලාවෙම සීතල වීම කියන්නේ එක එක විදිහ ලෙඩ රෝග හැදෙන්න අවදානමක් තියනවා කියලා පෙන්වන දර්ශකයක් වෙන්න පුළුවන්. මොනවද මේ හැදෙන්න පුළුවන් ලෙඩ රෝග? අපි බලමු. ඔයා අහලා තියෙනවද ඇනීමියා? එහෙමත් නැත්නම් රක්ත හීනතාවය කියන තත්ත්වය ගැන. රක්ත හීනතාවය කියන්නේ කෙනෙක්ගේ ඇඟේ සාමාන්‍ය රතු රුධිර සෛල අඩුවෙන් තියෙන කොට ඇතිවෙන ලේ මදිකම. ඔයාගේ ඇඟේ යකඩ විටමින් B12 හරි ෆෝලේට් හරි අඩු වීම හින්දා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නිදන්ගත වකුගඩු රෝග වගේ ගොඩාක් සාධක මේකට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ සීතල කකුල් කියන්නේ රක්ත හීනතාවයේ සලකුණක් වෙන්න පුළුවන්. මේකෙන් අදහස් වෙන්නේ ඔයාගේ ඇඟේ ප්‍රමාණවත් තරම් රතු රුධිර සෛල නැහැ කියලා. එහෙමත් නැත්නම් ඔයාගේ පෙනහළු වලින් ඇඟේ අනෙක් කොටස් වලට ඔක්සිජන් අරන් යන්න බාධාවක් තියෙනවා කියලා. ඉතින් මේ රක්ත හීනතාවයේ නිසා ඔයාට වෙනත් රෝග තත්ත්වයන් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. රක්ත හීනතාවයේ රෝග ලක්ෂණ විදිහට වෙහෙස හා දුර්වල බව, සුදු මැලි හෝ කහ පැහැති සම, අක්‍රමවත් හෘද ස්පන්දනය, හුස්ම හිරවීම, පපුවේ වේදනාව, දිවේ දැවිල්ල හෝ උගුරේ අමාරුව, බින්දෙන නියපුතු හා හිසරදේ කියන මේ ලක්ෂණ ඔයාට ඇති වෙන්න පුළුවන්. අපි කලින් කිව්වා වගේ තවත් වැදගත් රෝග ලක්ෂණයක් තමයි ඔයාගේ කකුල් සීතල වීම. කොහොම වුණත් මේ රක්ත හීනතාවයට හරි විදියට බෙහෙත් කලේ නැත්නම් ඔයාට අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඔයාගේ ඇඟේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා ඇඟේ තියෙන අවයව වලට හානි වෙන්න උනත් පුළුවන්. ඒ වගේම රක්ත හීනතාවය එක්ක ඔයාගේ ඇඟේ රතු රුධිර සෛල හරි හිමොග්ලොබින් හරි හිඟවීම නිසා ඔයාගේ හදවත ගොඩාක් වෙහෙසකර තත්ත්වයන්ට පත් වෙන්න උනත් පුළුවන්. ඇනෙක්සිටි, එහෙමත් නැත්නම් කාන්සාව ගැන ඔයා අහලා ඇති. ඉතින් මේ කාන්සාව කියන්නේ කරදර සහ බය පිළි බඳ හැඟීමක්. ඒ වගේම මේ කියන කාන්සාවේදී හිසරදය, නිින්දේ ප්‍රශ්න වගේම නුරුස්සන බව කියන රෝග ලක්ෂණත් ඇතුළත් වෙනවා. ඇඟ සීතල වීම, ලේ ගමනාගමනයේ ප්‍රශ්න, හෝමෝනමය ගැටලු එක්ක මේ කාන්සාව කියන තත්ත්වය සම්බන්ධ වෙනවා. දහඩිය දැමීම වගේ තත්ත්ව කාන්සාවේදී ඇති වෙන්න පුළුවන් පොදු රෝග ලක්ෂණ. ඒ වගේම මද්ද්‍රව්‍ය පාවිච්චිය නිසාත් මේ තත්ත්වය ඇති වෙනවා. ඉතින් ඔයා දන්නවද ඔයාට ඇති වෙන මානසික ආතතියට හරි නොසන්සුන්තාවයට හරි ඔයාගේ ඇඟ ඇතුළෙන්ම එන ස්වාභාවික ප්‍රතිචාර වලින් එකක් තමයි ඇඩ්‍රිනලින් කියන හෝමෝනය රුධිරයට නිකුත් කිරීම කියන්නේ. මේ ඇඩ්‍රිනලින් සංසරණය වෙනකොට සමහර රුධිර නාල අවහිර වීම වෙනවා. එහින්ද ඔයාගේ ඇඟේ පිටත කෙළවරට රුධිරය ගලා යාම අඩු වෙනවා. ඉතින් මම කලින් කිව්ව විදිහට ඔයාගේ කකුල් ගොඩාක් සීතලයි නම් ඔයා මේ කාන්සාව කියන තත්ත්වෙන් පෙළෙනවා හරි ඔයාට මේ තත්ත්වයේ ඉදිරියේදී ඇති වෙන්න හරි පුළුවන්කමක් තියෙනවා. ඩයබටිස්, එහෙමත් නැත්නම් දියවැඩියාව කියන්නේ අද ලෝකේ ඉන්න ගොඩාක් දෙනෙක්ට තියෙන රෝගී තත්ත්වයක්. ඉතින් මේ දියවැඩියාව ඇති වෙන්නේ ඔයාගේ ලේවල තියෙන සීනි මට්ටම ගොඩාක් වැඩි වුණා. ඇත්තටම මේ තත්ත්වය ගොඩාක් දරුණු වෙන්න උනත් පුළුවන්. හැම වෙලාවෙම ලේවල සීනි මට්ටම වැඩි වුණොත් ධමනි පටු වීම හා පටකවලට ලේ සැපයීම අඩු වීම හින්දා ඔයාගේ කකුල් සීතල වෙන්න පුළුවන්. ඔයාගේ ලේවල තියෙන වැඩි සීනි මට්ටම නිසා ස්නායු හානියක් වෙන දියවැඩියා ස්නායු රෝගය කියන තත්ත්වය ඇති වෙනවා. මේ ස්නායු හානිවල වෙනත් රෝග ලක්ෂණ විදිහට ඇඟ හිරිවැටීම හරි හම ගොරෝසු වීම හරි කකුල්වල දැවෙන වේදනාව හෝ කකුල්වල සීතල ඇතිවීම වගේ තත්ත්ව දක්වන්න පුළුවන්. ඉතින් ඔයාගේ කකුල් හැම වෙලාවෙම ගොඩක් සීතලයි නම් ඔයාට මම දැන් කිව්ව රෝග තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මෙන්න මේ කියන රෝග තත්ත්වය ගැන. ඉතින් මේ ලෙඩේදී ඔයාගේ ඇඟේ සමහර තැන්වලට, ඒ කියන්නේ ඔයාගේ ඇඟිලිවලට, කකුල්වලට,
හිරි වැටීමක් සහ සීතලක් දැනෙනවා. මේ ලෙඩේදී ඔයාගේ හමට රුධිරයේ සපයන කුඩා දමනි පටු වෙනවා වගේම ඇඟේ බලපෑමට ලක් වෙන ප්‍රදේශවලට ලේ සපයන එක සීමා කරනවා. එතකොට ඔයාගේ ඇඟිලි, නාසය හෝ කන් වගේ අවයව සාමාන්‍යයෙන් පාට වෙනස් කරනවා. සාමාන්‍ය හැමේ පාටේ ඉඳලා නිල් පාටට හැරෙනවා. සීතල උෂ්ණත්වයට නිරාවරණය වුණාට පස්සේ ආයෙත් රත් වෙනකොට සාමාන්‍ය ඇඟිලි තුඩු රතු සහ සුදු පැහැයට හැරෙනවා. ඉතින් අපි අද ප්‍රධාන වශයෙන්ම කතා කරන ඔයාගේ කකුලේ සීතල වීම කියන මේ තත්ත්වයත් මේ ලෙඩේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් පරීක්ෂකෙන් හොයාගෙන තියෙන විදිහට වර්තමාන මේ තත්ත්වය වැඩිපුරම තියෙන්නේ කාන්තාවන්ටලු. හයිපොතයිරෝඩිසම් කියන රෝග තත්ත්වය ගැන ඔයා දන්නවද? මේ රෝග තත්ත්වය තයිරොයිඩ් ග්‍රන්ථි එක්ක සම්බන්ධ වෙන රෝගයක්. තයිරොයිඩ් ග්‍රන්ථියට ඔයාගේ ඇඟේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යන්න ඕන තරමේ තයිරොයිඩ් හෝමෝනේ හදන්න බැහැ කියන එක තමයි මේ නමින් හඳුන්වන්නේ. ඔයාගේ ලේවල තයිරොයිඩ් හෝමෝනේ අඩුයි නම් ඔයා අනිවාර්යයෙන්ම මේ කියන රෝග තත්ත්වයේ ඉන්න කෙනෙක්. මේ තත්ත්වය ඇඟේ පරිවෘතීය ක්‍රියාවලියට බාධා ඇති කරනවා. පරිවෘතීය ක්‍රියාවලියෙන් හෘද ස්පන්දනය සහ ශරීර උෂ්ණත්වය කියන දෙකම පාලනය කරන නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය අඩු වුනහම ඔයාගේ කකුල් සීතල වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ ලෙඩේ මුල් අවදියේදී කෙනෙක්ට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒත් ප්‍රතිකාර කරන්නේ නැතුව හිටියොත් මේ ලෙඩෙන් වඳභාවය වගේම හෘද රෝග වගේ දරුණු සංකූලතා ඇති වෙන්න පුළුවන්. තෙහෙට්ටුව එහෙමත් නැත්නම් මහන්සිය කියන්නේ මේ රෝගයේ තියෙන ගොඩක්ම පොදු රෝග ලක්ෂණයක්. ඒ වගේම බර වැඩිවීම, උගුරේ මාංශ පේශී සහ හන්දි වේදනාව, හන්දි ඉදීමීම, මතකයේ වෙනස් වීම, මානසික පීඩනය, අඩු අවධානය, අඩු මතකය සහ කතා කිරීමේ අපහසුතා මේ වගේ ගොඩාක් රෝග ලක්ෂණ මේ හින්දා ඇති වෙනවා. අඩු තයිරොයිඩ් හෝමෝන මට්ටම මොළයේ ව්‍යුහයේ වගේම ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇති කරනවා කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. ඉතින් මේ රෝග තත්ත්වයේ හින්දා ඔයාගේ කකුල් ගොඩාක් සීතල වෙන්න පුළුවන්. ස්මෝකින් එහෙමත් නැත්නම් දුම්පානය කියන්නේ සෞඛ්‍යයට ගොඩාක්ම අහිතකර පුරුද්දක්. දුම්පානය නිසා ඔයාගේ ඇඟේ තියෙන රුධිර නාල අවහිර වෙලා ශරීරයේ හරහා ලේ ගලා යාම අඩාල වෙනවා. මෙන්න මේ නිසා ඔයාගේ කකුල් වගේම අත් සීතල වෙන්නත් පුළුවන්. ඉතින් අපි අද කතා කළේ සාමාන්‍ය සීතල තත්වයකදී නැතුව නිතරම ඔයාගේ කකුල් සීතල වෙලා තියෙන එකට හේතු වෙන දේවල්. දැන් අපි බලමු මේ තත්ත්වයට කරන්න පුළුවන් ප්‍රතිකාර විසඳුම් මොනවද කියලා. ඔයාට පුළුවන් හොඳට ව්‍යායාම කරන්න. ඒ වගේම පෝෂදායි කෑම කන්න. ඔයාගේ ලේවල සීනි මට්ටම පාලනය කරන්න පුළුවන් කෑම කන්න. ඒ වගේම ප්‍රධානම දෙයක් තමයි අනිවාර්යෙන්ම හොඳට වතුර බොන්න ඕනේ. ඒ වගේම මේ අසාමාන්‍ය කකුල් සීතල වීම වළක්ව ගන්න මේස් වගේ දෙයක් පාවිච්චි කරන්න. මේ හැමදේම කරන ගමන් ඔයා කරන්න ඕන තවත් එක වැදගත් දෙයක් තමයි වෛද්‍යවරයෙක් හමු වෙලා ඔයාගේ ඇඟේ සීනි මට්ටම වගේ දේවල් පරීක්ෂා කරගන්න එක. අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් පිළිපදින ගමන් මම කිව්ව හිතකර දේවල් කරන්න. එහෙම කළොත් ඔයාට පුළුවන් මේ තත්ත්ව වලින් වළකින්න වගේම නිරෝගී ජීවිතයක් ගත කරන්න. ඉතින් මේ ඉන්ට්‍රස්ටින් වීඩියෝ එක ගැන ඔයාට හිතන දේ පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. වීඩියෝ එකට ලයික් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. ඉන්ට්‍රස්ටින් වීඩියෝ එකක් අරන් එනකන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාට සුබ දවසක්.